ආරක්ෂාකාරී ආයෝජකයෙකු විදියට එහෙම නැත්නම් ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ආයෝජනය කරන්නේ කොහොමද කියලා අද වීඩියෝ එකෙන් කතා කරමු. ඉන්ටලිජන්ට් ඉන්වෙස්ටර් පොත ගැන කරන දෙවෙනි පාඩම විදියට තමයි අද වීඩියෝ එක කෙරෙන්නේ. ඒක නිසා කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඒ වීඩියෝ එකත් බලලා එන්න කියලා මතක් කරනවා. බෙන්ජමින් ග්‍රැහම්ට අනුව ආයෝජකයෝ ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. පළවෙනි වර්ගය තමයි ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර්ස්ලා, එහෙම නැත්නම් පැසිව් ඉන්වෙස්ටර්ස්ලා. ඒ කියන්නේ ආරක්ෂාකාරී, එහෙම නැත්නම් උදාසීන ආයෝජකයින්. දෙවෙනි වර්ගය තමයි එන්ටර්ප්‍රයිසින් ඉන්වෙස්ටර්ස්ලා, එහෙම නැත්නම් ඇක්ටිව් ඉන්වෙස්ටර්ස්ලා. ඒ කියන්නේ ව්‍යවසායක, එහෙම නැත්නම් ක්‍රියාකාරී ආයෝජකයෝ. බොහෝ අය ඩිෆෙන්සිව්, එහෙම නැත්නම් පැසිව් ඉන්වෙස්ටර්ස්ලා විදියට ආරක්ෂාකාරීව ආයෝජනය කිරීම සුදුසු වෙන්නේ එයාලට ආයෝජන කටයුතු සඳහා වෙන් කරන්න පුළුවන් කාලය ඉතාමත්ම සීමිත නිසයි. මේ විදිහ ආයෝජකයෝ තමන්ගේ ආයෝජනය විවිධාංගීකරණය කරන්නේ තමන්ගේ ආයෝජන කලඹ, එහෙම නැත්නම් පෝට්ෆෝලියෝ එක 50% කොටස්වල සහ ඉතිරි 50% බැඳුම් කරවල විදියට. ඉතින් මම තවම බැඳුම් කරවල ආයෝජනය කරන විදිය කියා දුන්නේ නැති නිසා ඔයාට පුළුවන් යුනිට් ට්‍රස්ට් හරහා බැඳුම් කරවල ආයෝජනය කරන්න. එහෙම නැත්නම් අවදානම අඩු යුනිට් ට්‍රස්ට් එකක් තෝරගෙන ඔයාගේ ආයෝජන වලින් 50% යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරන්න. ඔයා තවමත් යුනිට් ට්‍රස්ට් ගැන දන්නේ නැත්නම් මං ඒ ගැන කරපු වීඩියෝ කිහිපය බලන්න කියලාත් මතක් කරනවා. මේ එක් එක් කාණ්ඩයට ඔයා වෙන වෙනම කොපමණ මුදලක් ආයෝජනය කළ යුතුද කියන කාරණය ඔයාගේ ජීවන තත්ත්වය සහ ආදායම කොටස් වලින් ලැබෙන ප්‍රතිලාභ ප්‍රමාණය සහ බැඳුම් කර හෝ යුනිට් ට්‍රස්ට් වලින් ලැබෙන සාපේක්ෂ ප්‍රතිලාභ අනුව තීරණය කරන්න ඕනි. සාමාන්‍යයෙන් බැඳුම් කරවල සහ යුනිට් ට්‍රස්ට් වල අවදානම කොටස්වල ආයෝජනය කරනවට වඩා අඩුයි. ඒ වගේම ඒවායේ ප්‍රතිලාභත් සාපේක්ෂව කොටස්වල ආයෝජනයට වඩා අඩුයි. කොටස්වල ආයෝජනය කරද්දී සාපේක්ෂව මීට වඩා වැඩි අවදානමක් වගේම වැඩි ප්‍රතිලාභත් ලැබෙනවා. ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක්, එහෙම නැත්නම් ආරක්ෂාකාරී ආයෝජකයෙක් වසරකට වරක් හෝ දෙවරක් තමන්ගේ පෝට්ෆෝලියෝ එක, එහෙම නැත්නම් ආයෝජන කලඹ නැවත 50% වෙන විදියට කොටස් සහ බැඳුම් කර හෝ යුනිට් ට්‍රස්ට් අතර පවත්වා ගන්න කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ යුනිට් ට්‍රස්ට් හෝ බැඳුම් කර සහ කොටස් අතර වටිනාකම එකට එක අනුපාතයට වඩා වෙනස් වෙලා තියෙනවා නම් නැවත ඒවා එකට එක අනුපාතයට ගේන්න කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ කොටස්වල වටිනාකම හා බැඳුම් කර අතර වටිනාකම බෙදිලා තියෙන්නේ උදාහරණයක් විදියට 70% සහ 30% විදියට නම් කොටස්වලින් යම් ප්‍රමාණයක් විකුණලා ඒ මුදල් බැඳුම් කර හෝ යුනිට් ට්‍රස්ට් වල ආයෝජනය කරලා නැවත 50% අවස්ථාවක් ගන්න ඕනි. මේ විදියට අඩුම ගානේ අවුරුද්දකට එක්වරක් හෝ දෙපාරක් කරන්න ඕනි. ඒ වගේම මේ වගේ ආයෝජකයෙක් යම් නිශ්චිත මුදලක් යම් නිශ්චිත කාලයක් තුල මේ ආයෝජන සඳහා යොදවන්න ඕනි. උදාහරණයක් කියනවා නම් ඔයා මාසික වැටුපක් ලබනවා නම් මාසකට වරක් ඔයාගේ වැටුපෙන් නිශ්චිත මුදල මාස්පතා මේ ආයෝජන සඳහා යොදවන්න ඕනි. ඔයා වැටුප ලබාගත් වහාම මේ සඳහා ආයෝජනය කරනව නම් තමයි වඩාත්ම සුදුසු වෙන්නේ. මේ විදියට ආයෝජනය කළාම ඔයාට කොටස් බැඳුම් කර වගේම යුනිට් ට්‍රස්ට් වල බොහොම සාධාරණ සාමාන්‍ය මිලකට ගන්න පුළුවන් වෙනවා. ඒ විදියට මිලදී ගන්නකොට හැඟීම් වලට වහල් වෙලා නුසුදුසු වෙලාවල් වලදී කරන මුදල් ආයෝජන මේ හරහා වළක්ව ගන්න පුළුවන්. හරියට කොටස්වල මිල ගණන් ශීඝ්‍ර ලෙස වැඩි වුණාම ඉදිරියටත් මේ වගේ ශීඝ්‍ර ලෙස වැඩි වෙයි කියන බලාපොරොත්තුවෙන් කරන ආයෝජන. ඒ වගේම කොටස් මිල ශීඝ්‍ර ලෙස පහළ වැටුනම කරන කොටස් මිලදී ගැනීම වගේ දේවල් දක්වන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලදී අපි බොහෝ වෙලාවල් වලට කරුණු අධ්‍යයනයට යොමු වීමට කලින් අපේ හැඟීම් වලට මුලා වෙලා ආයෝජන කටයුතු කරන නිසා බොහෝ වෙලාවට අපිට අලාභයක් ලැබෙන්න පුළුවන්. මේ වගේ ආරක්ෂාකාරී ආයෝජකයෙක් තමන්ගේ පෝට්ෆෝලියෝ එක, එහෙම නැත්නම් ආයෝජන කලඹ නිර්මාණය කරනකොට මූලික කරුණු 8කට අවධානය දීලා කටයුතු කරන්න ඕනේ. පළවෙනි කාරණය තමයි ඔයාගේ ආයෝජනයන් සමාගම් 10ක් 30ක් අතර ප්‍රමාණයක් අතරේ බෙදිලා විවිධ ංගීකරණය වෙලා තියෙන්න ඕනේ. ඒ වගේම ඒ සමාගම් අතරින් එක් සමාගමකට විශේෂයෙන් අධිකව ආයෝජනය කිරීමෙන් වළකින්නත් ඕනේ.
මේ හරහා ඔයාට පුළුවන් යම්කිසි ව්‍යාපාරයක් බිඳ වැටුනොත් ඔයාට ඒ හරහා වෙන ඍණාත්මක බලපෑම එහෙම නැත්නම් අලාභය බොහෝ දුරට අඩු කරගන්න. දෙවැනි කාරණය තමයි ආයෝජන සඳහා සමාගම් තෝරා ගනිද්දී විශාල සමාගම් තෝරා ගන්න කියන කාරණේ. ග්‍රැහැම්ට අනුව නම් ඇමරිකානු කොටස් වෙළඳපළේ සමාගමක් විශාල සමාගමක් ලෙස සැලකෙන්නේ වාර්ෂික අලෙවි කිරීම මගින් අඩුම ගානේ ඩොලර් මිලියන 700ක්. ඒ කියන්නේ රුපියල් කෝටි 12,600ක් වාර්ෂිකව උපයන සමාගමක් වෙන්න ඕනේ. මේ වගේ විශාල සමාගමක ආයෝජනය කිරීම ආරක්ෂාකාරී ආයෝජකයෙකුට වඩාත් සුදුසු වෙනවා. නමුත් ලංකාවේ කොටස් වෙළඳපළේ මේ ආකාරයේ අතිවිශාල සමාගම සොයා ගැනීම අපහසු නිසා සාපේක්ෂව වඩා විශාල සමාගමක් තෝරගන්න. තුන්වෙනි කරුණ තමයි මධ්‍යස්ථ ලෙස මූල්‍ය කළමනාකරණය කරන සමාගම් තෝරගන්න. මේ වගේ සමාගමකට අවම වශයෙන් 100%ක කරන්ට් රේෂියෝ එකක් තියෙනවා. ඒ කියන්නේ සමාගමේ වර්තමාන ඇසෙට්ස් එහෙම නැත්නම් වත්කම් ප්‍රමාණය, වර්තමාන ලයබිලිටිස් එහෙම නැත්නම් වගකීම් වගේ දෙගුණයක්වත් විශාල සමාගම් තෝරගන්න ඕනේ. මොකද වත්කම් වැඩි වෙන තරමට ආදායම වැඩි වෙනවා, වගකීම් වැඩි වෙන තරමට වියදම් වැඩි වෙනවා. මම මේ ගැන පැහැදිලි විස්තරයක් මගේ කලින් වීඩියෝ එකකදී ගෙනාවා. හතරවෙනි කාරණය තමයි ලාභාංශ එහෙම නැත්නම් ඩිවිඩන් අවම වශයෙන් අවුරුදු 20ක්වත් කොටස් හිමියන්ට ගෙවලා තියෙන්න ඕනේ. එහෙම සමාගමක් හොයාගන්න අපහසු නම් අඩුම ගානේ අවුරුදු 10ක්වත් මේ විදියට එක දිගට ලාභාංශ ගෙවපු සමාගමක් තෝරගන්න. පස්වෙනි කාරණය තමයි පහුගිය වසර 10 තුල ඉපෙයීම් හිඟයක් එහෙම නැත්නම් අර්නින් ඩෙෆිසිට් එකක් නැති වෙන්න ඕනේ. හයවෙනි කාරණය තමයි පහුගිය අවුරුදු 10 තුල අවම වශයෙන් 33%ක ඉපෙයීම් වර්ධනයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2.9%ක ඉපෙයීම් වර්ධනයක් වාර්ෂිකව තියෙන්න ඕනේ. හත්වෙනි කාරණය තමයි කොටස් මිල ඒ කොටසේ ශුද්ධ වත්කමට වඩා 1.5 ගුණයකට වඩා අඩු වෙන්න ඕනේ. කොටසක ශුද්ධ වත්කම ඒ අදාළ සමාගමේ වත්කම් වලින් වගකීම් අඩු කරලා ලැබෙන උත්තරය මුළු කොටස් ගණනින් බෙදලා ලබා ගන්න පුළුවන්. අටවෙනි කාරණය තමයි PE රේෂියෝ එක එහෙම නැත්නම් මිලට ඉපෙයීම් දරන අනුපාතය 15ට වඩා අඩු වෙන්න ඕනේ. ඔයාලට මේ විදිය සියලු සුදුසුකම් සපුරන සමාගමක් හොයාගන්න අපහසු නම් අඩුම වශයෙන් මේ සුදුසුකම් වලට ආසන්න සමාගමක ආයෝජනය කිරීම සුදුසු වෙනවා. ඔයාට මේ විදියට ආයෝජනය කළොත් කොටස් වෙළඳපළින් සාමාන්‍ය ලාභයක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ දේවල් තේරෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් යුනිට් ට්‍රස්ට් වල මම සඳහන් කරපු ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක ආයෝජනය කරන්න. එතකොට ඔයාට මේ විදියට සාමාන්‍ය ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඔයාට මීට වඩා වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න ඕන නම් ඔයාට සිද්ධ වෙනවා එන්ටර්ප්‍රයිසින් ඉන්වෙස්ටර් කෙනෙක් විදියට ආයෝජනය කරන්න. මම ඒ ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරන්න. ඔයාලට මේ සමාගම්වල මේ තොරතුරු ලබා ගන්න පුළුවන් වෙබ්සයිට් සහ ඇප් වල ලින්ක් මම පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. අද වීඩියෝ එකේ සාරාංශය තමයි ආයෝජකයින් ප්‍රධාන වර්ග දෙකක් ඉන්නවා. ඒ තමයි ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර්ස්ලා සහ එන්ටර්ප්‍රයිසින් ඉන්වෙස්ටර්ස්ලා. ඔයාට ආයෝජන කටයුතු සඳහා යොදවන්න පුළුවන් වෙන්නේ ඉතා අඩු වෙලාවක් නම් ඔයාට පුළුවන් ඩිෆෙන්සිව් ඉන්වෙස්ටර් කෙනෙක් වෙන්න. මෙයාලා කොටස් හා බැඳුම් කර හෝ යුනිට් ට්‍රස්ට් අතර 50%ට 50% අනුපාතය තියාගෙන යනවා. මෙයාලා ආයෝජනය කරන සමාගමක් තෝරගනිද්දී මූලික කරුණු 8ක් සලකා බලන්න ඕනේ. පළවෙනි කරුණ තමයි සමාගම් 10ත් 30ත් අතර ප්‍රමාණයක් තුල ආයෝජන විවිධාගීකරණය කරන්න ඕනේ. දෙවෙනි කරුණ විශාල සමාගමක් තෝරගන්න ඕනේ. තුන්වෙනියට වත්කම් වගකීම් අනුපාතය 100%ක්වත් වෙන්න ඕනේ. හතරවෙනියට ලාභාංශ අවම අවුරුදු 10ක් 20ක් අතර කාලයක් ගෙවලා තියෙන්න ඕනේ. පහුගිය වසර 10 තුල ඉපීම් හිඟයක් නැති වෙන්නත් ඕනේ. 2.9%ක වාර්ෂික ඉපීම් වර්ධන වේගයක් තියෙන්නත් ඕනේ. කොටස් මිල එහි ශුද්ධ වත්කම්හි අගයට වඩා 1.5 ගුණයකට වඩා අඩු වෙන්න ඕනේ. PE රේෂියෝ එක 15ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම අවසානයේ මේ දේවල් ඔයාට තේරුම් ගන්න බැරි නම් සහ ඔයාට මේ සඳහා පොඩ්ඩක්වත් වෙහෙස මහන්සි වෙන්න බැරි නම් ඔයා යුනිට් ට්‍රස්ට් වල ඉන්ඩෙක්ස් ෆන්ඩ් එකක ආයෝජනය කරන්න ඕනේ. මම ඒ ගැන වීඩියෝ කීපයක්ම කරලා තිනම. මේ විදියට සමාගමක් තෝරගන්න විදිය උදාහරණයක් සහිතව මම ඉදිරි වීඩියෝ එකකදී ගේන්නම්. මේ ගැන තොරතුරු වගේම ආයෝජන සහ ව්‍යාපාර ගැන තව බොහෝ දේ දැනගන්න අපව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා එකතු වෙන්න.
ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම මුණගැහෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.